සුබ දවසක් ඔබ සියලු දෙනාටම මම දැන් ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ සෙම් ගෙඩි කියන රෝගී තත්ත්වය ගැන මොකද්ද මේ සෙම් ගෙඩි කියලා කියන්නේ සෙම් ගෙඩි කියලා කියන්නේ උගුරේ පවතින රවුම් හැඩැති විශේෂිත අවයවයක් මේ අවයවය ඔබගේ වසා පද්ධතියේ ඇතිවෙච්ච අවයවයක් මේක උගුරේ දෙපස රවුම් ගෙඩි ආකාරයට දෙකක් ආකාරයට ඔබට හොඳින්ම බලන්න පුළුවන් ඉතින් මේ අවයවය පිහිටවල පිහිටා තිබෙන්නේ ඇතුල් වන විස බීජ බැක්ටීරියාව විනාශ කිරීමේ අවයවය නැත්නම් ප්‍රතිශක්තියට ඔබගේ ප්‍රතිශක්තියට වැදගත් කාර්යයක් ඉටු කරන අවයවයක් නමුත් මේ ඔබගේ විවිධ නාස් මාර්ගයේ මගින් මුඛ මාර්ගයේ මගින් ඇතිවන විවිධ විස බීජ විවිධ රෝගකාරක නිසා මේ අවයවය මගින් එම රෝගකාරක නැත්නම් විස බීජ විනාශ කරන අවස්ථාවලදී මෙම සෙම් ගෙඩි ඉදිනීමට ලක් වෙනවා පැසවීමට ලක් වෙනවා සැරව වගේ වැනි දේවල් ඒතුලින් ගලන්න පටන් ගන්න පුළුවන් රතු වෙනවා උගුර වේදනාවක් මේත් සමගම ඇති වෙනවා ඒ කියන්නේ ගොඩක් රෝග වෛරස් රෝග බැක්ටීරියා රෝග මේ වගේ රෝග තත්ත්ව නිසා මෙම සෙම් ගෙඩි දෙක ආසාදනය වීමට ලක් වෙනවා එතකොට ඒක හොඳින් දැක ගන්න පුළුවන් රතු වෙලා ඉදිමිලා ඒකේ පැසවීම සිදු වෙලා හැරව වගේ දේවල් එනවා ඒ වගේ මුගුරේ දැඩි වේදනාව සමහර වෙලාවට මේ දෙක ඉතා විශාල වුණාම ගිලීමේ අපහසුතාවය මේ වගේ රෝග ලක්ෂණ මතුවෙනවා සමහර පුද්ගලයන්ට නිතර මෙම සෙම් ගෙඩි රෝග තත්ත්වය ඇති වෙනවා ඒ කියන්නේ මේ ඔවුන්ගේ මෙම වසා අවයව දෙක ඇතර මේකට වෛද්‍ය විද්‍යාවට භාවිතා වෙන්නේ ටොන්සිල්ස් කියලා මේ ටොන්සිල්ස් දෙක නිතර ආසාදනය වීම නිසා නිතර ඉදිමීමට රතු වීමට සහ ආසාදනයට ලක්වීම නිසා ඔවුන්ට ඒක බොහොම කරදරකාරී තත්ත්වයක් වෙනවා නමුත් මේ සඳහා ලබා දෙන ඖෂධ මේ සඳහා ලබා දෙන ප්‍රතිජීවක ඇන්ටිබයොටික්ස් මේ සඳහා ලබා දෙන ඇන්ටිහිස්ටමින්ස් මේ වගේ ඖෂධ මගින් මෙම ආසාදන තත්ත්වය පාලනය කරගන්න පුළුවන් නමුත් සමහර රෝගීන්ට මෙය ඔවුන්ගේ ජීවිතයේ දිනෙදා කටයුතු කරගන්න බැරි තරමටම වදකාර රෝගයක් බවට පත් වෙනවා ඔවුන්ට ඒ තරම් මෙය අපහසුතාවයක් බවට පත් වෙනවා සමහර රෝගීන්ගේ මේ ටොන්සිල්ස් දෙක ඉතා විශාල තත්ත්වයකට ඉදිමීම නිසා ඔවුන්ගේ ආහාර මාර්ගයේ ආරම්භ කොටස මේ මුඛයේ පිටුපස කොටස අවහිර වීමගෙන ඔවුන්ට ගිලීම සිදු කරගන්න බැරි වෙනවා ඔවුන් දැඩි අපහසුතාවයකට පත් වෙනවා ඔවුන්ගේ එදිනෙදා කටයුතු කරගන්න බැරි තත්ත්වයකට පත් වෙනවා ඉතින් මෙවැනි අවස්ථාවලදී මේ ටොන්සිල්ස් දෙක නැත්තම් සෙම් ගෙඩි දෙක ශල්‍ය කර්මයකට භාජනය කරලා ඔපරේෂන් මගින් ඉවත් කිරීමත් සිද්ධ වෙනවා නමුත් ඔබට සෙම් ගෙඩි හැදුණු පමණින් ශල්‍ය කර්මයකට යන්නේ නැහැ ඔබට නිතරම මේ සෙම් ගෙඩි හැදෙනවා නම් ඔබට එදිනෙදා ජීවිතයේ මේ සෙම් ගෙඩි ඔබගේ ජීවිතයට බලපෑමක් ඇති කරනවා නම් ඔබට කරදරයක් නම් ඒ තරම් ඒ වගේම මේ සෙම් ගෙඩි දෙක ඉතා විශාල තත්වයකට පත් වෙලා උගුරේ හිරවීමකට ලක් වෙනවා නම් ඔබට ගිලීමේ අපහසුතාව ඇති වෙන තරමට මේ ඉතා විශාල තත්වයකට පත් වී තිබෙනවා අන්න එවැනි අවස්ථාවලදී මෙම සෙම් ගෙඩි ශල්‍ය කර්මයට භාජනය කරලා ඉවත් කරනවා ඉතින් ඔබට ඖෂධ මෙම සෙම් ගෙඩි නැත්නම් ටොන්සිල්ස් ආසාදනය වෙච්ච අවස්ථාව ටොන්සිලයිටිස් කියන තත්වය ඉතින් මෙන්න මේ සෙම් ගෙඩි ආසාදනය වෙච්ච අවස්ථාවකදී සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා ඒකට ඖෂධ නිවැරදි ඖෂධ ලබා ගැනීම මගින් ඔබට මේ රෝගී තත්ත්වය සුව කරගන්න පුළුවන් ඉතින් ඇත්තටම මේ ඔබ නිතර සුලභව කතා බහ කරන සෙම් ගෙඩි කියන්නේ මොකක්ද මේකෙදි වෙන්නේ මොකක්ද සහ සෙම් ගෙඩි ශල්‍ය කර්මයට භාජනය වෙන්නේ මොන වගේ තත්වයකදීද කියන එක මේ වීඩියෝ තුලින් ඔබ දැනුමක් ලබා ගන්නකයි මම සිතනවා ස්තුතියි